ආහාර අර්බුදයකට පිළියම් ලෙසත් මානසික සහනය උදෙසා මෙන්ම අමතර ආදායම් මාර්ග සඳහාත් තරුණ මහලු බේදයකින් තොරව බොහෝ අය මේ දිනවල ගෙවතු වගාව සඳහා යොමු වී සිටිනවා. ඒ රජය ආරම්භ කළ ගෙවතු වගා වැඩසටහනට සමගාමීවයි. මාකඳුර කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ අතිරේක අධ්‍යක්ෂිකා අයිකේ වර්ෂමානා මහත්මිය ඒ පිළිබඳව මෙලෙස උපදෙස් ලබා දුන්නා. හිල් කරනද පොල් කඩ. ගෙදර අපේ නිවසේම හොයාගන්න පුළුවන්. මේකත් අපිට තවාණක් සඳහා බඳිනවා. පට්ටවලු, කෙසෙල් ගසේ ලියලි යන පට්ට කියන්නේ අර පොතු. ඒ වගේම අපිට මේ විදිහට කුඩා බඳුනක්, තවාන් බඳුනක් සකස් කරගන්න පුළුවන්. කුඩා බඳුන් වලට අමතරව මේ ආකාරයටත් වගා කළ හැකි. ප්ලාස්ටික් තවාන් ට්‍රේ එක. මේ තවාන් ට්‍රේ එකේදී ඇත්තටම මේකේ සිදුරු තියෙනවා. මේ විදිහට අපිට පස් මිශ්‍රණයේ මේකට පුරවගෙන එක BJ බැකින් මේකට දාලා අපිට මේක තවානක් විදියට සකස් කරගන්න පුළුවන්. එමෙම්ම ඉතා සරල තාක්ෂණික ක්‍රම භාවිතයෙන් වගා කර නිසි පළදහාවක්ද ලබාගත හැකි. එතකොට මේ වගේ සිදුරක් හදාගන්න ඕනේ. හොඳට ජලයේ බහැලා යන්න. ඊට පස්සේ මේකට අපි කුඩා ගල් කැට කිහිපයක් දානවා. වැලි කොටස් භාගයක් විතර දාලා අපි තවාන් මිශ්‍රණය හදාගන්න පුළුවන්. සාරවත් පසතුල කොම්පෝස් පොහොර භාවිතයෙන් ඉතා කුඩා බිම් කඩකුවත් මෙවැනි සරුසාර වගාවන් කළ හැකිවනවා. මේ පේරපැලේ හිටවනකොට මේ පොලිතින් කවරයක් තියෙනවා. ඇත්තටම මුල්වලට හානියක් නොවන විදිහට මේ පේරපැලේ අපි පොලිතින් එකෙන් අයින් කරගන්න ඕනේ. මෙහෙම යටින් රවුමක් විදිහට කපලා පොලිතින් එක අපි ඉවත් කරන්න ඕනේ.